මුලින්ම මේ වෛද්‍යතුමිය හඳුනා ගැනීමට ලැබුණේ FM කිය වැඩසටහනකදී. මේ වැඩසටහනේ මේ වෛද්‍යතුමිය තුන සාකච්ඡාවක් කරන් දෙමින් මෙතුමිය සාගෙන ඇවිත් මාගේ තුන මේ කාලයක් පුර මේ කකුල් අසුබය වල පිළිතලීමක් ඇති වෙලා තව වේදනාවෙන් මම හිතේ බහුනේ වෙන ප්‍රතිකාර කරන්න හඳුනා මම මෙතුමිය ගාවට ඇවිල්ලා මෙතුමියෙන් ගත්ත මුලින්ම දුන් ප්‍රතිකාර වලින් බොහොම කෙටි කාලයක් තුල මගේ තිබෙච්ච අසනීප තත්ත්වය සුවපත් වෙලා මම ගොඩාක් දුරට මම ඒකෙන් නිරෝගී වුණා. මම මෙතුමියට මම කරපු ඒ ගත්ත මම මෙතුමියට පින් දෙනවා. වෙලාවයි මම ඒ තරම් ගොඩක් හරි වේදනාවෙන් හිටියේ තිබුණ අමාරු හන්ද මෙතුමියටත් මෙතුමිය හදවත දුමවියට මම පින් දෙනවා. මෙතුමිය අපිට අපේ පිනකට වගේ මෙතුමිය මේ වෘත්තියේ දේලේ සිටින එක ගැන මම තාමම ස්තුතියන් දරනවා. මොකද තිබුණ ලෙඩේ කොච්චර කාලෙ තිබුණද මොනවද ගත්ත ප්‍රතිකාර ඒකත් විස්තර කරන්න. මගේ කකුල් දෙක මුලින්ම පැලෙන්න ගත්තා. කකුල් දෙක පුරාම ඉරිතලීම් ඇති වෙලා ඇවිල්ලා මම කකුල් දෙක පොතල මට බිම තියන්න බැරි තරමට වේදනාවක් තිබුණා. ඊට පස්සේ ඒ මේ අත්වල අල්ලට පවා ඒ පැතිර ගියා. අත්වලත් ඒ පැතිර ඒ මෙතුමිය කරන මේ හෝමිය ප්‍රතිකාර ක්‍රමය මම මුලින්ම හඳුනාගත්තේ මෙතුමියගෙන්. ඒ ප්‍රතිකාර ක්‍රමය ගත් ඒ මුල්ම අවස්ථාවේ මගේ තිබුණේ කකුල් වල අත්වල ඇතුලේ තුවාලය පැලීම් සුවපත් වෙලා ඒව යථා තත්ත්වයට පත් වෙලා අදටත් ඒ කිසිම ලෙඩක් මට මතු වුණා. ඒ ගැන මම ගොඩාක්ම සතුටු වෙනවා. මේ හෝමිය ප්‍රතිකාර මම දන්න සෑම දිනාටම කියන මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ඉතාම මේ කැන්සර් ගන්න බැරි ලෙඩ සුවපත් කරගැනීමට පුළුවන් වේවි කියලා. ඒ වගේම මෙතුමිය මේ වෛද්‍යතුමිය මට මුණ ගැසීම ගැන මම ඉතාමම සතුටු වෙනවා. මෙතුමියට මම පින් දෙනවා මගේ ලෙඩ සුවපත් කරගන්න. කොච්චර කල් තිබුණද ඒ කලින් ලෙඩේ? ඒ වගේම ඒකට මොනවද ගත්ත ප්‍රතිකාර? කලින් ප්‍රතිකාර ගත්තද? ඒකට මට ප්‍රතිකාර ගැනීමට කාලයක් හම්බුනේ නැහැ. මුල්ම ඔබතුමිය දගන්න තමයි බැමිණියේ මේ ප්‍රතිකාර ගැනීම සඳහා. ඉතින් බොහොම ස්තුති. පොහේඳලද ඔබතුමා ආවේ කවුද? මම සුනිල් ජයරන්ද අම්බලංගර වතුගල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. හරි.